. සමන්තා චකවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මංමනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්ම සගන කාලු අයංබදන්ත දම්ම සවන කාලෝ අයංබදන්ත දම්ම සවන කාලු අයන් බදන්ත නමුතස්සේ භගවෙතුවර හතු සම්මා සම්බුද දස්සේ නමුතස්සේ භගවෙතුවර හතු සම්මා සම්බුද් දස්සෙ නමුතස්සේ භගවෙතු අර හතු. සම්මා සම්බුද්දන්ස ඒවන් මේ එසුතන් ඒකං සමයන් බගවා සාවත්තියන් විහරති ජේතවනේ අනාත පින්දිිකත්සයාරාමේ තත්‍රකෝ බගවාභික්කු ආමන්තේසි භික්කවෝති බදන්තේතිතේ බික්කෝ භගවතෝ පච්චසෝසුම් භගවා ඒ තදවෝච සත්පුරුස වාසනාවන්ත පින්නත්න අතදවසිත් අපි සූදානන් වෙන්නේ තතාගිතයන් වහන්සේ දේශනාකොට වදාළ උතුම්මූ ධර්මය ශ්‍ර කරගඩ බුද්ධ වචනය අද දක්වාම අපිට ලැබිලා තියන මේ ත්‍රිපිටක බුද්ධ වචනය මහා සංගරත්නය ඒ කැපකිරීම නිසා අද දක්වාම අපට ශ්‍රවණය කරග්ඩ කියවග්ඩ දැනගන්න පුළුවන්කමක් තියෙනවා ඒ සූත්‍ර දේශනාවන් අදාළ නිකායන් අතරින් දීග මජ්්‍යම අංගුත්තර සංගුත්ත කුද්ධකාදී නිකාය අතරි මජ්්‍යම නිිකා ඇසුරු කරගෙන සිද්ධ කරන දේශනාමාලාව. තින් අතදවේ තතාගෙතැන් වහන්සේ දේශනාකට අදාල උතුම් සූත දේශනාවක් පිළිබඳවයි දැනගන්න සූදානන් වෙන්නේ. මේ වෙලාවේ ගෙවෙන කාලේ බොහොම වටිනවා. ගෙවෙන්න පින්නාත්නේ මනුස්ස ජීවිතයක ගෙවෙන කාලය. මනුස්ස ජීවිතයේ ගෙවෙන තප්පරයේ විනාඩිය පැය දවස සති මාස අවුරුද්ධ කියන්නේ. හරීම වටින කාලයන්. තව කොච්චර කාලයක් මේ මනුස හිතත් එක්ක ඉන්න පුුවන්වෙයිද දන්නේ නෑ. තම ටික කාලඇය වෙන්න පුළුවන්. බොහෝම ටික කාලයයි. මරණය කියන දෙන් සියල්ලක්ම අහිම වෙන්න පුළුවන්ක මත්තියෙනවා අය දුගතයක පුදුුණො ඒ ලෝකයවලින් අයි නිදහස්වෙන්න බැඩුව කල්ප ගනන් ඒ ලෝකයෙන් ලෝකයට මානුවෙ වී දුක් විධන විදිහට කර්ම සකස් වෙන්න පුළුවන් මක්තියෙනවා යිපාග සකස් වෙන්න පුළුවන්ක මක් තියෙනනවා බුද්ධෝත්පාද කාල පහුවෙනකං ඒ ලෝකයන් වලින් නිදහස් වවෙන්න බැරි මක්තයේ නිසා මේ ගතවෙන්නේ බුද්ධෝඋත්පාද කාලයක් මනුස්ස ජීවිතයක් ධර්මය ඇහෙන කාලයක් කල්්‍යන්විත්‍යයන් අහන්සෙල්ලා වැඩවාසය කරන කාලයක් නි මේ කාලය හරීම වටිනවා මේ අද දවසේ ගෙවෙන මේ කාලය තුළ ධර්මශ්‍රවනය කරගන්න ලැබෙනවා කියන්නේ මේ ගත වෙන කාලය මේ පින්නත් අයටත් දේශනා කරන මටත් විමුක්තා එතනයන්. නිවන් දොරටු හැටියටයි තතාගතයන් වහන්සේ දේශනාකුට වදාලිය. නිකරුණේ මේ ජීවිතය ගෙවන කාලය සමහරක් විට සංසාර ජීවිතයේ පුරුදුකරපු පරිදිම රූප ශබ්ද ගන්දරස ඉස්පස්ස කියන කාමයන් ඔස්සේම ඇදගෙන යන්නාව හිත මේ ජීවිතය පින්නාත්නී තාගතයන් වහන්සේ දේශනාකරපු ධර්මයට හිත ඇදගන්න පුළුවන්කමක් තියෙනව නම් ඒක මහත් වූ වටිනාකමක් තියෙනවා. සංසාර ජීවිත අනෝරාග සංසාර ජීවිතයක්ම බෝම වැඩි හරියක්ම ගෙවිුල දැමුණේ මේ කාමයන් වලටමයි කාමයන් නොස්සේම වෙහසිලා මහන්සි වෙලා අප්‍රමාණ දුක් විඳන විදියට සංසාර ජීවිතය සකස් වුන වර්තමාන මේ ජීවිතයේ සැපක් වගේ දැනුනට ජාති දුක විඳලායි ආවි අනාගතයේ ජාති දුක් ඉතුරලා තියෙනවා ජරා මරනාදී ව්‍යාධයාදී නොෙක් ආකාරය දුක් විදින විදියට කර්මය සකස් වෙන්න පුළුවන්කමක් තියෙනනවා වර්තමානු ජීවිතයේදී ඒ ආශ්‍රවයන් ශ්‍රවය කරගන්න බැරිවුුණොත්තේම. ඉනිසම් මේ ගතවෙන්න කාලේ බොහුවම වටිනාකමක් තියෙනවා තතාගතයන් වහන්සේ දේශනාකොට වදාළ දහම අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවා බැරිකමක් නැහැ ඒකට අවශ්‍යය කරන සුදුසුකම් සම්පූර්ණ වෙලා තියෙනවා. මනුස්සහිතක් මනුස්සකයක් චතුරාර සත්‍ය දහම අවබෝධ කරගන්න පුළුවන් හිතක් සේලෝම දුකේ නිදහස්ස එන්න පුළුවන් අවස්ථාවකුීමේ ගෙවෙන්නේ නම් බලන්න කොච්චරය වඩිනාකමක් තියෙනවා දෙනම් මේ ගත වෙන කාලය මොනතරම් ප්‍රෝජනයයක් ගන්න පුළුවන්ක මක් තියෙනවාවද මොන තරම් පින්දහම් කරගන්න පුළුවන්කමක් තියවාදේ මනුස ජීවිත එනිසම් මේ ගත වෙන මේ කාලේ මේ පින්නත් අයත් ඕපනයික ගුණයක් හැටියට ධර්මය පෙන්න්නන්න විදිහට වැඩවලට කලියෙන් පළවෙනි කාරණය කරගන්න දහම අවබෝධ කර ගැනීම එක පළවෙනි කාරණය අ දේවල් දෙවනයට එ නිසා මේ අද දවසිත් මේ පින්නත් අයට තතාගතයන් වහන්සේ දේශනාකට වදාල උතුන් වූ ධර්ම පරියායක් ඔස්සේ මේ ධර්මය ශ්‍රවණය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා ඉති අද දවසය අපිට ලැබිලා තියෙන සූත්‍ර දේශනාව මජ්‍යම නිකායට ඇතුළත් උපරිපන්න්නසකි ඇතුළත් මෙ අනුපද වර්ගයට අදාළ සප්පුරිස කියන සූත්‍ර දේශනාව තමයි අද දවස අපි දැනගන්න ශ්‍රවණය කරගන්න බලාපොරොත්තු වෙන්නේ. තතාගිතයන් වහන්සේ ඒ කාල වැඩ සිටිය ජේතනාරාමේ. දේශනාවේදී මාතෘකා හැටියට සහිපත් කරපු ගාතා ඒ කොට්ටාසය තුළ බුද්ධ වචනය තුළ සඳහන් වෙනවා තතාගතයන් වහන්සේ ආනන්ස්වාමින්න්නහන්සේ ඒවම් මේ ස්තං ඒකන් සමයම් භගවා සාාවත්්‍යයන් වෙරි ආනන්ස්වාමින්න්නහන්සේ ධර්ම සංගායනාවලදී සඳහන් කරේ එහෙම මම මෙහෙම අහල තියනවා තතාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතන රාමේ වැඩවාසය කරන සමේ තත්්‍රකෝ භගවාභික්කු ආමන්තයේති ස්වාමිින් වහන්සේ ආමන්ත්‍රණය කරලා දේශනාකොට වදාලේ වාමින් අහන්සල බදන්ත ේතිතේබෙක් වූ භගවතෝ භාගතුන් අහන් ස්වාමී භාගතුන් වහන්ස කෙලා පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ දේශනාකට වදාලා සපපුරිස දම්මංච වෝ භික්කවේ දේශස්සාමී. අසපපුරිස දම්මංච, තන් සුනාත සාදුකම් මනසිකරෝත බාසිස් සාමීදී. තතාගතයන් වහන්සේ දේශනාකට වදාළ මේ සූත්‍රයෙන් මේ පින්නත්තායට පැහැදිවෙන ඇතිහෙනම් කුමක්ද. සප්පුරිස ධම්මංච ෝභික්වේ දේශ ස්සාමේති. සපපුරිස ධර්මයත් ඒගේම අසපපුරිෂ ධර්මයක්ත් පිළිබඳවයි තතාගත යන් වහන්සේ මේ සූත දේශනා තුල දේශනා කරන්නට ඒදන්නේ. තතාගත යන්න වහන්සේ මේ අසපපුරුසයා සහ සත්පුරු සයා පිළිබඳව වෙන සූත දේශනාවනුොත් අපිට හමුව වෙනවා. සයම මහාමංගල සූත්‍ර දේශනාව තුළ පල්මයෙන්ම දේශනාකට වදාළෙ මංගල කාරමයක් හැටියට අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. බාල ආශ්‍රයෙන් අයංවෙලා පණ්ඩිතයන් ආශ්‍රය කරන්න කියලයි. එනිසා අසප් පුරුසයන්ව දුරු කරන්න කියලයි තතාගෙතයන් වහන්සේ දේශනාකට වදාළෙ. ඉනිසා බාල ධර්මය කියන්නේ බාලයන්න ධර්මය කියන්නේ අංගුත්තර නිකායේ දේශනාවන් වලට අදාළව ඒ දේශනාවක තියෙනවා බාලයන්ගේ ලක්ෂණය බාලයන් සකල්පනා කරන්නේ වැරදිදි විදිහට දුස්තින්තන් චින්ති දුක්කත කම්මකාරි දුබ්භාසිත බාසි ආදි වසයෙන් වැරිදියල් පිළිබඳව හිතනවා වැරදි ක්‍රියාවන් කරනවා වැරදි සිතුවිලි සිතනවා කවුද බාලයක් තාගතයන් වහන්ේ ඒ විදියට බාලයා පිළිබඳව දේශනා කරලා තියෙනවා එ වගේම මේ සූත දේශනාවේ මේ අසත්පුරු සයා සහ සත්පුරු සයා පිළිබඳව සඳහන් කරලා තියෙනවා තුර අපි විමසාගන්න බලමු කුමක්ද මේ අසත් පුරු සයා සහ සත්පුරු සයාකයන් තතාගතයන් වහන්සේ මේ සුූත දේශනාවේදී අසත්පුරු සයා පිළිබඳව සහ සත්පුරු සයා පිළිබඳව දේශනා කරලා තියෙන මේ ආකාරයකට කොමද තතාගෙත යන් වහන්සේ දේශනා කරන්නේ කතමෝජ බෙක්කවේ අසප පුරුස දම්ම ඉද බෙක්කවේ අස් පුරිසෝ උච්චාකුලා පබ්බජිතෝ හෝති යෝ ඉති පටිසං චික්කති තතාගත යන් වහන්සේ දේශනා කරනවා කොහොමද අසප පුරුෂය කල්පනා කරන්නේ උච්චාකුලෝ පබ්බ්‍යජිතෝ හෝති උසස් කුලෙන් පැවිදේලාපු කෙනා හිතනවා සෝ ඉතිපටි සංචික්කති අහංකෝම් හි උච්චා කුලාා පබ්බජිතෝ ඉමේ පනංච බෙක්ක වුණ උච්චා කුලා පබ්බජිතානි සෝතායං උච්චා කුලීනතායර අත්තුකන්සේති පරම්වම් බේති භාගතුන්නා දේශනා කරනවා උසස්කුලෙන් පැවිදිලාපු කෙනෙක් කොහොම දෙය කල්පනා කරන්නේ ඒ කාලේ තිබුණන්නේ තඹඳව කුල බේදයන් පිළිබඳව මේ පින්නත් අයට කලින් සූත දේශනාවන් වරදී ඒවල් දැනගන්න පුළුවන්ක මක් ලැබනා බ්‍රාහ්මණ ශස්ත්‍රිය වයිස සුද්‍රාදී කුලයන් වලින් උසස් කුල හැටියට සම්මත කරගෙන තියෙනවා බ්‍රාහ්මණ සස්ත්‍රියය වයිසාදී සු එකුලයන් එකුල තුනටම බැල මෙහරකම් කරන්නට ඕනි සුද්‍ර කියන කුලයන් සුද්ද කියන පහත් ඇැයි සම්මත කරගත්තු ඒ අය එකල් ඉන්දියාවේ සිටපු ආකර්මණකයන් ඒ රටේ හිටපු ඒ ජන මුල් ජනතාව මුලින්ම හිටපු ඒ ජනතාව සුද්‍රයන් හැතිට පහත් කොට සලකුවා ඒ ඒ අය අ ආක්‍රමණය කරපු අයව පලවා හරින්ඩ සටන් කිරීම නිසාම ඒ පහත් කොට සලකුවා ඒ අ අර බ්‍රාහ්මණ සස්ත්‍රය වයිස කියන කුඩ හතරටම සේවය කරන්නට සිද්ධ වුණා. තින් තතාගතයන් වහන්සේ ඒ සූත දේශනාවෙන් මේ පින්නත් අයි සැවනය කරගන්න ලැබෙෙන නැති ඒ කුල හතර පිළිබඳව භාගතුන් වහන්සේ වෙනසක් නැති බව. ඒ සියල්ලම එකහා සමාන බවත් භාගතුන් දේශනා කරලා තියෙනෝ. තතාගතයන් වහන්සේ දේශනාකොට වදාල ඒ සූත්‍රයන් වලින්ට අනුවම පිනාාත්නී මේ සූ්‍ර දේශනාවේදී පළවෙනි කාරණය හැටියට සඳහන් කරලා තියෙන්නේ කුමක් ද උසස්කුලේ සම්මත ඒ සස්ත්‍රියයාදී කුලයන් වලින් පැවිදිවෙච්ච අය කල්පනා කරනවා එහෙම කල්පනා කරනවා නම් කොමත කල්පනා කරන්නේ මම උසස්කුලේෙන් පැවිදිවෙච්චි කෙනෙක් අනිත් අය පහත් යැයි හිතනවා අය පහත්කුලයන් වලින් ඇවිල්ලා තියෙන්නේ මොම උසස්කුලෙන් ආපු කෙනෙක් ඒ නිසා එහෙම හිතාගෙන අත්තානුකන්සේති පරම්වම් බේති සම ඒ එකෙනා හිතනවා තමන් උසස් කරලා අනිත් අයි පහත්්‍යයි හිතනවා තමා උසත් කරනවා අනිත් අය පහත්යයි එක කියලා කටයතු කිරීම අසපපුරස ධර්මයක් කියලායි තතාගෙතයන් වහසේ දේශනාකොට අදාළේ එක අසප පුරසයන්ගේ ලක්ෂණයා සතාගතයන් වහන්සේ දේශනාකොට වදාලේ එහෙම හිතනවා නම් බලන්න මේ හිතේ ස්වභාවයද එහෙම කෙනෙක් සලකනවනං උසස්කුලෙන් පැවිදිුණා හරි අද කාලෙ වුනත් ඒ කුලබේදය නැතිවුණත් සමහර පරටේ පවා ඒ වගේ සමහරක්විට වෙනත් ආකාරයේ කුලයන් පිබඳව කල්පනා කරන ස්වභාවයක් අද කාලෙපවා දක්කුණට ලැබෙනවා. එහෙම හිතනවනං උසස්කුලයෙන් පැවිදුණ මේ උසස්කුලෙන් පැවිදිත් නිසා මේගේ වරක් ප්‍රසාදා අපිට ලැබෙනවා අනිත්තායට එහෙම පුළුවන්කමක් නෑ කියලා කල්පනා කරනවා නං මේ සූත්‍ර දේශනාවට අනුව එක අසපපුරස ධර්මයන් ඒ නිසා අපේ සිත් සතන් තුළ මේ මේ වගේ අසපපුරස ධර්මයන් ඇතිවෙන්න පුළුවන්කමක් තියෙනවා පුදක්දන ස්වභාවේ තියෙන හිත් නිසා මේ අසත්පුරස ධර්මයක් කියලා එක දැනගෙන ඒ අයින් කරලා දාන්න ටෝනිේ රතාගතයන් වහන් දේශනා කරාණං එහෙම හිතනවනම් තමන් උසස් කර අනිත් අය පහත්කොට සලකනවනඒ අසත් පුරුෂයන්ගේ ධර්මයක් නිසා ඒකෙන් නිදහත්සලා සත්පුරුස ධර්මයන් හිතතුළ ඇති කරගන්න ටෝනි එහෙම නොවනොත් මේ බුද් ශාසනයේ ඒම තමන් උසස් කර අනිත් අය පහත්කොට සැලකීම නිසාම මේ ශාසනෙන් නෙරපන්නට සිද්ධ වෙනවා මන්ටම යන්න සිද්ධෙනවා. ඒ සිද්ධ වෙන්න පින්නාත්න තමන් උසස්කොට සැලකම් නිසා ලෝබ දේශ මෝහාදී ධර්මයන් වර්ධනය වෙනවා. තතාගතයන් වහන්සේ ඉළංග්‍ර දේශනා කරලා තියන සත්පුරෂ සත්පුරුෂ ධර්මය කොහොමද සත්පුරු සෝංච කෝ භික්කවේ ඉති පටිසං චික්කති සත්පුරුෂය කල්පනා කරන්නේ කොහොමද නකෝ උච්චාකුලීනතාය ලෝබ දම්මාච රිකයන් ගච්ච දෝස ධම්මාජ පරික්කයන් ගච්චති මෝහ දම්මාජ පරික්කයන් ගච්චත නෝචේපි උච්චාකුලාා පබ්්‍යිතෝහෝත සෝච හෝතය දම්මානු දම්ම පටිපන්ෝ සාමිච්ච පටිපන්න්නු අනු දම්මචාරි සත්පුරුෂය කලපනා කරන්නේ උසස්කුලෙන් පැවදුනා කියලා මේ ලෝභධර්මය දේශ මේ අකුසල් මුල් ලෝබදේශ මෝහ කියන අකුසලයන් ප්‍රහණය වෙන්නේ නෑ ඒ උසස්කුලෙන් ාව කියලා ඇහෙම ප්‍රහණය වෙන්නි නෑ. සත්පුරුස යන්න එහෙමයි කල්පනා කරන්නේ. උසස්කුලෙන් පැවදුනා කියලා මේ ධර්මය ප්‍රාණය වෙලා යන්නේ නෑ. එහනම් පහත්කුලේ කෙනෙක් වනත් මේ ලෝභදේශමෝහෝ ධර්මයන් දුරුකර ගැනීම සඳහා කටයුතු කරනවානං තමන් උසත් කරන්නේ නැත්තුව අනිත් අය පහත්‍රදාන්න නැතුව. උසස් උසස්කුලේ කෙනෙක් උනත් එහෙම කඩයුතු කරනවා නම්. ලෝබ දේශ මෝකින් කුසල ධර්මයන් දුරුකර ගැනීම සඳහා උත්හ යදෙනවන. අන්න ඒ කෙනා දම්මානු දම්ම පටිපන්නෝ සාමීචි පටිපන්නු අනුදම්ම චාරිී. මේ විදිර දම්මානු දම්මපතිිපත්තිී හැසිරෙනවනන් පහත්කුලේක කෙනෙක් වනත් ඊළඟට සාමීච්චි පටිපන්නේෙන් යුක්තව සීල සමාධයාදී ඒත් සිික්ෂාවන් ආදරයෙන් ගෞරයෙන් ආරක්ෂා කරනවන්න. ඒදවල්ල යෙදෙනවන අනුදම්ම චාරීව හැසිරෙන වන සෝස් තත්. පූජෝ සෝතච්්‍ය පන්සා පසංසාත් සෝති සඳහන් කරනවා තතාගතයන් වහන්සේ ඔහු ඒ විදියට කඩතු කරනවානන් සෝ පටිපදන් ඒ අන්තරන් කරිත්වා තායි උච්චාකු ලිනතාය නේවා තුක්කන් සේතින පරම්වම් බේති. ඔහු අනිත්තා අය පහත් කරන්න එනැතුව මේ ප්‍රතිපදාව තුළින් අනිත් අයව පහතට හරන්න එනෑ තමන් උසස් කරන්න එනෑ ඒ විදියට කටිතු කරනවා අන් ඒ විදියට කටිතු කරන කෙනා සත්පුරසේක් කියලයි තතාගතයන් වහන්සේ දේශනාකොට වදාලේ. ඒ විදියට තතාගතයන් වහන්ේ දේශනාකොට වදාලේ ඒ උසස්කුලයෙන් ආව කෙනා හිතනවනන් තමන් උසස්්‍යයැයි අනිත් අය පහත්්‍ය ඇයි තමන් උසස් කර අනිත් අයි පහත්කොට සලකනය එක අසපපුරරිස ධර්මයක් සත්පුරුසිය කල්පනා කරනවා උසස්කුලෙන් ආවත් පහත්කුලේෙන් ආාව කියලා හරි දයි. තමන් උසස් කරන්න නැතු අනිත් අය පහත් කරන්න නැතුව මේ දම්මානු දම ප්‍රතිපත්ති හැසිරෙන ඕන ඒකනාාගේ ලෝබ දේශමෝහෝ ධර්මය දුරුවන්නට ඒක හේතුවක් වෙනවා. තතාගතයන් වහන්සේමයි දේශනාකට වදාලේ එනිසා අපිටත් පුළුවන්කම තියෙන්න්නට ඕනි සමහරක් විට අද සමාජය තුළ දකිට ලැබෙනවා. සමහරක් විට පහත්කුලේ කොළුවන් වද අයව සමහරක්විට අදකාලේ ප්‍රතික්ෂේප කන ස්වභායක් තියනවා අපේ පවල්ලල්ට ැලපෙන්න්නේ අපි පවල්ලට ගලපින්නේ කියලා න එහෙම සලකනවනං මේ පින්නාතයි හිතර බලන්නට ඕනේ එසේ සිද්දු කරනවා නං තමන් උසස්්‍යයි අනිත් අයි පහත්ත්‍යයි අත්තුකන්ස පරවම්බනය යෙදෙනවනම් එක අසත්පුරෂ ධර්මයක් කිය අපිට මේ සූත දේශනාවට අනුව තේරුම්ගන්ට පුල්ුවංකමක් තියෙනවා. නිසා එසේ නොවී අපි සියලු මනුස්සය සත්පුරෂ ධර්මය කොට සලකනවනං අඩුකුළේ කෙනෙක් වනත් ඔහු තමන්ගේ ජීවිතයේ සාර්ථකවම ධර්මය තුළ ගත කරන කෙනෙක් නම් අන්න ඒ කෙනා මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කමක් තියනවා ලෝබ දේශමෝහෝ ධර්මයන් ප්‍රහාණය වෙන වැඩපිළිවෙලේ නිර්ත වෙන්න පුළුවන්කමක් තියෙනවා හ සත්පුරුසෙක් අසත්පුරුසේක් වන්නන අසපුරුසේ හැටියට තතා ගතයන්න්නවා දේශනා කොට වදාලේ ෙනම් තමන් උසස් කරල් අනිත්ත පහත්කොට සලකන කෙන ඉළඟට සමහරක් කෙනෙක් කල්පනා කරනවා. තථගතයන් වහන්සේ දේශනාකොට අදාලා පුනචපරම් භික්කවෙේ අසක් පුරිසෝ මහාකුලා පබ්බජිතෝ හෝති. සමහරක්ෙනෙක් මහාකුලෙෙන් මහා පිරිවර සහිතව ඉඳලා පැවිදි වෙනවා. මහා බෝගකුලා පබ්බජිතෝ හෝතති. උරාල බෝගකුලා පබ්බජිතෝ හෝති එකන මහාකුලේ සහ මහාබෝගය සම්පත්ව තිබිච්චි කෙනෙක් උදාර භෝගයන් තිබුච්චි කෙනෙක් ඒදවල් අතහැල්ල පැවිදිවෙච්චි කෙනෙක් සමහරක්විට හිතනවනං මං මේච්චර මේම භෝග සම්පත් ඇතහැල දාලා මේ විිය මුළ මුදල් අතහැල්ල දාලා පැවදුනේ මං උසස් කෙනෙක් අනිත්‍යය පහත්කොට සලකනවනං.ඒ මාන්‍යයේ තියන කෙනට පින්නත්නී මේ ධර්මය තුළ හික්මන්න පුළුවන්කමක් ඇත්තෙන. ඒ අසපපුරු ස ධර්මයක් කියලා එතතාග තැන්නන් දේශනා කරේ. එහෙම මහා භෝග සම්පත්තියාගෙන පරිවාර සම්පත්්‍යතියාගෙන ඒ විදියට සලකන කෙනා තමන් උසස්සැයි කියලා හිතනවාන හිතායි පහත්වයයි කොට සලකන වනං ඒ අය සමහරක් විට නිග්‍රහ කරන අනං ක්‍රියාවෙන් අගරු කොට සලකනවානං සිතිම් පවා ඒ අය පහත්කොට සලකන වනං එක අසක් පුරු ධර්මයක් තමන් උසස් කරල අනිත් අයි පහත් කොට සැලකීම තතාගතයන් වහන්සේගේ දහම තුළ මේ සඳහන් වෙන ආකාරයට සතාගතයන් වහන්සේ දේශනාකට වදාල එහෙනම් එහෙම හිතනවනං ඒෙනා අසපපුරසයක් සත්පුරුසය කල්පනා කරන්න කොහොමද රතාගතයන් නාන් දේශනා කරනවාම පනංච බික්වූන උලාර බෝගකුලාා පබ්බජිතෝති සෝතායන් උලාර භෝගාතාය අත්තානුක්කන් සේති පරම්වම්බේති අයම්භි භික්වේ අසත් පුරුස දර්ම එක අසක් පුරුසු ධර්මයක්. සත්පුරු සෝචකෝ භික්කවේ ඉති පරිසං චික්කති සත්පුරසයක් කොහොමද කල්පනා කරන්නේ න උලාරභෝගුා ලෝබදම්මාජ පරික්කයන් ගච්චති, දෝසදම්මාජ පරික්කයන් ගච්චති මෝහදම්මාජ පරික්කයන් ගච්චති නෝචේපි උලාර භෝගකුලාා පබ්බජිතෝ හෝති. එහෙම ම බෝගස් සම්බත්ධයක් තියෙන කුලේ කෙනෙක් පැවිදුංචි කෙනෙක් වනත් එහෙම කෙනාගේ වනත්. මේ ලෝභදේශ මොහධර්මියෝ නැතිවෙලා යන්න එනෑ. ප්‍රහාණය වෙදායන් එනෑ. තින් ඔහු බෝගස් කන්දයක් නැති කුලේක කෙනෙක් වනත් පැවිදි වෙලා මේ දම්මානු දම්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවනම්. අනුදම්ම චාීව හැතිරවනා සාමීචි පටිපන්නව හැසිරෙනවනම් තමන් උසස්ක ඇයි සම්මත කරගන්න නැතුව. අය පහත්්‍යයි සලකන්නේ නැතුව කටයුතු කරන අනං ඔහුට ඔහෝ සත්පුර සෙක් හැටියට තතාගතයන් වහන් දේශනා කොට වදාලි එනිසා මේ සූති දේශනාවේ මේ විදිට තතාගතයන් වහන්සේ සත්පුරු සෑසා අසත්පුරු සයා පිළිබඳව දේශනා කරලා තියනවා මේ දේශනාව තුළ පින්වාද බලන් දෙෙනම් මෙනී කරල අපේ හිතත් මේ විදිිය ලක්ෂන තියවාද මේ විදිේ ලක්ෂණ තියෙනවනං ඒදේවල් නැති කරගන්න ටඕනි පින්නාත්න්නේ. මේ දේශනාවන් හලා තමන්ගේ ජීවිතය හදාගන්න පුළුවන්කමක්තියෙනවා. නිවැදි ආකාරයට ධර්මානකූලෝ නිවැදි භාවට පත් කරගන්න පුළුවන්ක මක්තියවා. බදුන් වහන්සේ මෙම දේශනා කරානං තමන් උසස් කර හිතල අනිත් අය පහත් කොට සලකෙනෙක් අසත් පුරුස ධර්මයක් න සත්පුරුසෙක් භාවට පත් එෙන්න්න පන්නාත්නි කල්පනා කරන විදිිය භාගතුනා දේශනා කරා. එහම කුලේක කෙනෙක් උසත් කුලේක් හරි මහා බෝග සම්පර් තිබුණ කියලා හරි එහෙම පැවදුනා කියලා මේ ලෝබදේශ මෝහධර්මය විනාස කරගන්න පුළුවන්කමක් නෑ ඒකන නැතිවලායන්නන එහෙම කුලේක් කෙනෙක් පැවදුනා කියලා එනම් කොහොමද දම්මාන දම්ම ප්‍රිපදා තුල සාමචි ප පටිපදාව තුළ හැසිරෙනවනම් පින්නාත්නී අන පුළුවන්කමත්තිවා ඒ තතාගතහත්පුරුසේ හැටිරැ සැලකේ. උසස් කරන්නන අනිත්තයි පහත්කොට සලකන්නි නෑ. ඊළඟට තතාගෙතයන් වහන්සේ දේශනා කරලා තින්නේ පුනච පරම් භික්කවේ අසප පුරිසෝ ඥාතෝහූති යසස්සී සෝ ඉතිපඩි සංචික්කති. අහන්කෝහමි ඥාතෝ යසස්සි ඉමේ පනංච භික්කූ අපත් ත්ඥාත්තා අපේ සක්කාති සෝතේන ඥාත්තේන අත්තානුකන්සේති පරම්වම්බේති තතාාගතයන් වහන්සේ. දේශනා කරලා තියෙන්නේ තමන් පරිවාර සම්පත්තියෙන් පිරිවර සම්පත්තිෙන් ඒවගේම කීර්තියෙන් ප්‍රසිද්ධ ස්වභාවේනං පරිවාර සම්පත්තිෙන් යුක්තව කියලා හිතනවනං එවගේම කීර්ති ප්‍රසංසාාවෙන්ම ප්‍රසිද්ධ කෙනෙක් කියලා එම හිතන කෙන හිත එහෙම හිතලා ඒ කෙනා අනිත් අය පහත්කොට සලකනෝනම් අන්තමන් උසස් කෙනෙක් අනිත් අයි පහත් කෙනෙක් කියලා සල නෝවනම් අසත් පුරුස ධර්මයක් ඉති ඒ විදිට පරිවාර සම්පත්තිය තිබනට කීර්තිය පැතිරලා තිබනට ඒ කෙනා ඒ ලෝබදේශමෝහෝධර්මියෝ ප්‍රහේනවඩ නැතිවඩ ඒක හේතුවෙඳෙන අන්න සත්පුරුෂය කල්පනා කරනවා තතාගතයන්න දේශනා කරේ කොහොමද සත්පුරුෂය කල්පනා කරන්න එහෙම අසත්පුරුෂය ඇහිතන්නේ මට මේ වගේ පරිවාර සම්පත්තිය තියවා මේගේ කීර්තියම ප්‍රසිද් එක්නෙක් එහෙම හිතලා අනිත් කෙනාව පහත්කොට සලකනවනන් එක අසක් පුරස ධර්මය ඉනි සාපිට පුළුවන්කමති එන්න ටෝනේ තතාගතයන් වහන්සේ මේ දේශනා කරලා තියන ධර්මයට අනුව පිනා හිත හික්මආගණ්ඩ දම්මානු දම ප්‍රතිපත්තියේ හැසිරෙන වනම් සාමිති පටිපන්නව හැසිරෙනවනම් ඔහු ප්‍රතිපදාව තතාගතයන් න් දේශනාකොට වදාළ මේ ප්‍රතිපදාව අනිත් අය පහත්කොට සලකණ්ඩ යොදාගන්න නනෑ. එහෙමයි සත්පුරු සයා කල්පනා කරන්නේ. අසත්පුරු සයා අනිත් අයි වෙහෙලා දකිනවා. ම මේ වගේ කෙනෙක් ම මේ වගේ පරිවාර් සම්පත්තිය තියෙන කෙනෙක් කියලා ඒවිදියට අසත්පුරු සය ඒ විදියට හිතලා වැරදි ආකාරය අකුසර ධර්මයන්වට නිරත වෙලා සමහරක්විට අපායගාමිනි ජීවිත පවා ලැබෙන්න්න පුළුවන්කමක් තියෙන. බලන්න බුද්ධ කාලයේ මේ පින්නත් අයට මත ඇති ඒ අනුරුද්ධ ආදී උතුමාන් වහන්සලා බුද්ධසාාසනය පැවිද්ද ලබාගන්න එනකොට ඒ රජ සිටුත් අනතුරු ආදී උසස් කුලයන් වොල හිටපු ඒ අය ඒ අයට සේවය කරපු උපාලි කියන ඒ කරණවෑමිය පළමුකොට පැවිදි කරා මේ පින්නත් අයට මතක ඇතිනි පළමුකොට පැවිදි කරවන්න සතාගතයන් වහන් දේශනා කරේ බලන්න තමන්ගේ මානයකෙන් අකුසලය දුරු කරගන්නට කටයුතු කරපු විදිය සත්පුරුෂ ධර්මය දන්න කෙනා සත්පුරුසෝ ඒ විදියට කටයුතු කරලා තියෙන අපේ ජීවිතය තුළත් නිහතමානී භාවය කියනදී ඇති කරගන්නට ඕනි මාන අධිකකමින් උඩගුකමින් ඉනෙ නැතුව අනිත් අය පහත්කොට සලකනව අනංඒ අසපපුරුෂ ධර්මය නිසා එසේ සලකන්න නැතුර මට මේ වගේ පරිවාර සම්පත්තිය තියෙනවා මේවාගේ ප්‍රසිද්ධ කෙනෙක් කියලා එහෙම මානනාදිකවේ ඉන්න එක අසත් පුරුස ධර්මයක් අනිත් කෙනාවපල්ල යාට දානවනං සුළුකොට තකට වනම් එක අසපපුරු ධර්මයක් ත සත්පුරුසය කොහොමද කල්පනා කරන්නේ සත්පුරුසය කල්පනා කරනවා මහා පරිවාර් සම්පත්යයක් තිබුණම ප්‍රසිද්ධ කෙනෙක් කියලා මෙහෙම කීර්තිය තිබුණට මේක ලෝභ දේශ මහධර්මය ප්‍රහීනවෙෙන්ඩ හේතුවන කාරණයක් නෙවෙයි අන සත්පුරු සය කල්පනා කරන්නේ එහම. එහෙම කලපනා කරග ඒ කෙන තමන් උසස් කරන්න නෑ අනිත් අය පහත් කර ගස කටයුතු කරන්නන්නේ නෑ මේ දම්මානු දම්ම ප්‍රතිපත්තයේ හැසිරෙනවන අනුදම්මචාරි සාමීචි පරිපාන්නන්නේය අනුදම්මචාර හැසිරෙනවා නං මේ බුද්ධ ශාසනය පින්වාාද මේ ලෝබ දේශ මෝහ ප්‍රහීනය කරගන්න පුළුවන්ක මක් තියෙනවා. එනිසාත් අතාගතයන් වහන්සේ ඒ තුවනි කාරණය හැටියට දේශනාකොට වදාලේ ඒ ඒ පරිවාර සම්පත්තිය සහ කීර්තිය කියන කාරණය. ඊළඟර තතාගතයන්න්නහ දේශනා කරන්නේ අසත්පුරෂයක් කොහොමද කල්පනා කරන්නේ. පුනශ පරම් භික්ව අසත්පුරරි සෝ ලාබී හෝතය චීවර පි්ඩපාත සේනාසන ගිරාණපච්ච බේසජ්ජ පරිකාරාන. සෝ ඉතිපටි සංචික්කති අහංකෝමි ලාබී චීවර පි්ඩපාත සේනාසන ගිලානපච්ච බේසජ්ජ පරිකාරාණ. අසත්පුරුෂය කල්පනා කරන්නේ පැවිද්ද ලබාගෙන පැවිදිච්චිවේ ස්වාමින්නනාහා සමහර ස්වාමින්නාසල එහෙම හිතනවනං කොහොමද හිතන්නේ මට්ට තමයි මේ සිව්පාසය ලැබෙන්නේ අනිත් අයට ලැබෙන එනෑ මන තමයි චීවර සේනාසන පිණ්ඩපාත ගිලන්පසාදී මේ සිවපාසය මට ලැබෙනවා අනිත් අයට ලැබෙන නෑ කියලා ඒ කෙනව පහත්කොට සලකනව නම් ඒ අසත් පුරුස ධර්මයන් සත්පුරුසය කොහොමද කල්පනා කරන්නේ මේසිව්පාසි හොු දර්ඩ ලබෙනවා කියලා ඒක ලෝබ දේශ මොහෝ ධර්මියෝ ප්‍රහීනය කරගන්නඩ ඒක හේතුවක් වෙඩි නෑ. කියලා සත්පුරෂයයාන් ඒවිදටයි කල්පනා කරන්නේ. සත්පුරෂය ඒවිදට කල්පනා කරලා ඒ චීවර සේනාසන පිඩ පාද ගිලම් පස ලැබුණ කියලා ඔහු ලෝබදේශමහධර්මය ප්‍රහීන වන්නඩ හේතුන කාරණයක් නෙවෙයි බැයි ඔහු නමුත් දම්මානු දම්ම පතිපන්නව සාමිච්ි පටිපන්න අනුදම්ම චාරිව හසිටනොන ඕහ පූජාවට. පිදුම ලබන්ඩ සුදුසු කෙනෙක් වෙනවා ඒ ප්‍රතිපදාවෙන් හික්මෙන වනං තතාගතයන් වහන්සේ දේශනා කොට වදාල ප්‍රචිපදාව තුළ යෙදෙනවනම්. තිං ඒ විදියට මේ තතාගතන් වහසේ බුද්ධසාාසනය තුළ දේශනා කරලා තියෙන්නේ මේ සිව් පසේ පිළිබඳ නිවැරදි පත්වක්ෂාවං යුක්තව පරිහාරණය කරන්න විදියක් දේශනා කරලා තියෙනවා. මේ බුද්ධ සාාසනයේ තතාගතයන් වහන්සේ දේශනා කරලා ති පත්වේක්ෂාංයුක්ත දවල් පරිභෝග කරන්ද. චීවර සේනාසන ගිලන් පස පිණඩපාතාදය පිළිකුල් වසයෙන් ධාතුවසයෙන් පරිභෝග කරන්න පුළුවන්කමක්ති පත්වේක්ෂා කරලා ප්‍රෝජන සර කලා මේව දවායන මදායන මණ්ඩනායන ආදිවසෙන් මේ දේවල් මදය වැඩිකරගන්න නවින් ම පි්ඩපාතය පරිභෝග කරන්නේ කෙලිපිණස නෙවෙයි මේ සරීරය පවත්වාගණ්ඩ බ්‍රහ්මචරියාව ආරක්ෂා කරගන්න මේ විදියට තතාගතයන්සි දේශනා කරලා තිනම් ැසි මදුරුවන්ගේ ආරක්ෂාීම සඳහා සීතල උස්නයෙන් වැලකීම සඳහයි මේ සිවුරු පරිභෝග කරන්නේ ඒ විදිර ප්‍රත්වේක්ෂසායුක්තව පාවිච්චි කරනවා. අන්න එහෙම නුවනින් සලකල්.ඒවගේම චීවර පින්ඩපාත සේනාසන ගිලන් පස කියන දේවල් ධාතුවසයෙන් ප්‍රත්වේක්සා කරනවා මේ දේවල් පටවයාාපෝ තේජෝවායෝ ආදිි ධාතුලින් ධාතුමාත්‍රයක් ධාතුමත්ව මෙවෙතං යදිදන් චීවරං යදිදම් පින්ඩපාතං යදිදන් සේනාසනං ධාතුමත්ත මවෙතං ධාතුමාත්‍රයක් තමන්ගේ ශරීරය කියන්නේ ධාතුමාත්‍රයක් මේ විදි ධාතු අතෙන් පරිභෝග කරන පත්වයෙක් සාවියුක්තව. ඒ විදියට අසක්පුරෂ ධර්මයන්තු තමන්ගේ හිතතුළ සකස්සෙනව නම් මේ සිව්පසේ බොහෝ ලැබුණ කියලා ඒකින් උද්දාමට පත්වෙන නෑ අනිත් අය හැලුකොට තකන්නේෙ නෑ හෙලා දක් ඉනි නෑ තමන් උසස් කරල අනිත් අය පහත්කොට සරකනවනහි කසක් පුරස ධර්මයන් ඒ දේවල් ලෝබදේශමහ ධර්මයන් ප්‍රහහිනය වඩ එක කාරණයක් නෙවෙයි. ලෝබදේශමොහ ධර්මයන් ප්‍රහීණය වෙන්නේ මේ දම්මානු දම්මපචිපත්තිය හැසිරීම සාමචිපචි පන්නේ යුක්තව අනුදම් චාරීව හැරෙන වනන් ඒ සවපාසසියෙන් නොලැබුණා කියලා ඒ විදිර සකස්වෙනවන ඔහු තතාගතයන් අහන් දේශනාකොට වදාළ විදියට මේ සත්පුරුසෙක් ඒ විදර සලකනවවාන අනිත්තාය පහත් කොට සරකන්න නැත්තා. තමන් උසත් කල් අනිත් අයි පහත් කොට සලකන්න නෑ සත්පුරුසය. ඊළඟට සතාගතයන් වහන්සේ දේශනා කරන්නේ පුනච පරම් භික්කවේ අසත් පුරුසෝ බහුස්සතුතෝ හෝති. සෝ ඉතිපඩි සංචික්ක්‍රති ආංකෝමි බෞහස්සතුතෝ මේ පංච භික්වෝන බෞස්සතාති. සෝ තේන බහුසච්චේන අත්තානුකන්සේද පරම්වම්බේදී. මේ බහුස්තත භාවය ප්‍රතාගතයන්න දේශනා කරනවා බෞසස භාවය නිසා සමහරක් අය කෝමද හිතන්නේ සමහරක් කෙනෙක් මෙහෙම හිතනවානම් තමන් තමයි උසස්. තමන් තමයි සියල්ල දන්නේ. එහෙම හිතල අනිත් අය පහත්කොට සලකනවාන ඒ අසපපුරුස ධර්මයක් තමන් උසස් කරලා අනිත් අය පහාත්කොට සලකනවවාන අසප පුරු ධර්මයක්. එහෙම බෞස්ත භාවය සත්පුරුෂය කල්පනා කරන්නේ මේ බෞස්වත භාවය ලෝභදේශ මොහ ධර්මය ප්‍රහිණමෙන්ට කාරණයක් නෙවයි ආං ඒ විදියට හිතනවා තින් මේ සත්පුරුසය ඒ විදිට කල්පනා කර දම්මානු දම්මපතිපලතියේ හැසිරෙනවනම් අනුදම්ම සාමිති පටිපන්නෙන් යුක්ත මේ අනුධම්ම චාරීව හැසිරෙනවනං ඒ ලෝභදේශ මොහෝ කියන අකුසල ධර්මයන් දුර කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ පින්නත්තා අට මතක ඇති පෝටීල ස්වාමින් වහන්සේ දමපදේ තුළ සඳහන් කරලා තියෙන්නේ තිිපිටක දර ස්වාමීන්හසේ නමක්. තතාගතයන් බුද් ශවාසනය ගණනාවකඉඩම් මේ තිිපටක දරව එන ස්වාමින්න්නහසේ නමම්. මේ බුද්ධ සාසනය පෝටීල ස්වාමින් වහන්සේ හැටියට මේ ස්වාමින්හසේ බහෝෂිෂ්‍යන්ට ගැන්වා ටිපිටක දරයි තතාගතයන් සේක වෙලාවක සැලකළ බලනවා මොහුට මේ ධර්මානු දම ප්‍රතිපත්තිීනයුක්තව හැසිරෙන්නේ නෑ තිිපිට දර බහෝම ෞස්ස භික්ෂුවක් තතාගතයන් වහන්සේ කොහොම දාමන්තරණය කරේ. තතාගතයන් වහන්සේ මේ පෝටිල් ස්වාමින්නාද උපස්ථානයට ආපු වෙලාවේදී තතාගතන් වහසේ ආමන්තරණය කරන පෝටිල ස්වාමීන් වහන්සේ තුත්තපෝටිල හිස් පෝටිලය කියලා තු්‍ය පෝටිල මෙ හෙන්ඩ තුත්තපෝටිල මේ වාඩි වෙන්න ඒවිද දාාමාන්තරනය කර ඒ වාමිින්න්නාසි කල්පනා කර යි තතාගතයන්නාස මට මෙහෙම කියන්නේ මෙ ආමන්ත්‍රණය කරේ මේ ස්වාමින්ාසි කල්පනා කරනවා මං බෞසතු වනාට මම දෙහානාදී ධර්ම මාර්ගඵලයන් වලට පත්වෙලා නැතිනි සානේද. එහෙම හිතලා මේ ස්වාමිින්නාාසි ගියා බෝ ස්වාමින්නාාස ළඟාාවට ගිය ගිහිල මට කිව්වා දැ කියලා දෙන්න මට ප්‍රතිපදාව ඉක්මේෙන කියර දෙන්න. ඒ සාමිනාාස ලක ස්වාමින්නාස ග ාවට පිටත් කරල එවවා. සාන්ට හත්තවුරදු වයසේ සාමනයයට ස්වාමින්නහසි නමක්ගාාවටි ගහිල්ල වඳනා කරලා ආනුව මට පිහිට වෙන්න කියලා. ඉතින් ඒ අසල තිබන විලකට බැහල වෙන්න කියලා සිහිපත් කර මේ පෝඩිල් ස්වාමින්නාහසේ මෙච්චර ධර්ම දර ස්වාමින්හන්සේ අර විල සිවර තෙමෙන දක්වා යනකොට මේ පොඩිසාමසි කල්පනා කරලා ඒ පෝටිල් ස්වාමින් වහන්සේට පිහිට වුණා බලන් එතකොට මේවාගේ සිදුවයම් තුළින් කල්පනා කළ බලන්නට ඕන. අද සමාජයේඋනත් බෞුස්ත භාවෙන් යුක්තව ප්‍රථාගතයන් වහන්සේගේ දහ තුල බෞස්ත භාවයටට සල කල තින්නේ මේ තිිපිටක දහම තු ඇතිවන්නාව මේ ප්‍රතිපදාාව තුළ හික්මෙනවනම් ධර්ම දරාගෙන සූත්‍ර වින ආබිධර්ම ආද ඒ දේශනාවන් හොදට හදාරලා මේ ප්‍රතිපදා තුළ හික්මෙනවනම්. අන්නේ බහුස්ත භාවෙන් නමුත් අද සමාජයේ සමහරක් විට කෙනෙක් තමන් නොයෙක් ආකාරයේ දැනුම් අද තමාජයේ තියෙන දැනුම් වර්ධනය කරගෙන තමන් උසස් කෙනෙක් තමන් මේ මේ දේවල්වලින් දැනුව වර්ධනය කරගෙන තියවා නොෙක් නො එක් ආකාරයේ සං්ඥාවන් ඇතිකරගෙන තියෙනවා අධ්‍යාපන තත්ෙන් මං උසස් කෙනෙක් මම ඒ වගේ තනතුරක් දර් දරන කෙනෙක් එහෙම හිතලානිත් කෙනාව හෙලා දකිනවානං ඒ අසප පුරස ධර්මය මේ සූත දේශනාවනට අනුව මේ පිණනත්තාය තමන් ජීවිතට මේ දේවල් ගලපල බලන්ද අද සමාජයට ගලපල බලන්ද එක අසප පුරුෂ ධර්මයක් සත්පුරුෂය කල්පනා කරන්නේ කොහොමද මේ වගේ බෞසත බව මේ වගේ දැනුමත් තිබුණා කියලා මේ වගේ බුද්ධි මාට්ටම ඉහෙල වනාට ලෝබදේශ මෝහ ධර්මයෝ ප්‍රහීනවෙන්ඩට මේක හේතුවේ දිනෑ හිනිසා දතාගතන්න සත්පුරුෂය කල්පනා කරන්න එහම සත් පුරුස දිර කල්පනා කරල මේ දම්මාන දම් පතිපතිය සාමචි පටිපන්නවෙන් යුක්තව මේ ධර්මය තුළ හැසිරෙනවා. අන ඒකෙන සත්පුරුසෙක් හැටියටයි තතාගෙතයන් වහන්සේ දේශනාකොට වදාලේ. ඊළඟට මේ සූත දේශනාවෙන් පිාන්නේ ඊළඟට තතාගෙතයන්ව සඳහන් කරන්නේ අසත් පුරුසයක් හැටියට සඳහන් කරනවා තතාගතයන් වහන්සේ දේශනාකොට වදාලේ පුනෂ පරම් භික්කවේ අස් පුරිසෝ විනිනයදරෝ හෝති ෝ ඉතිපටි සංචික්කති අහන්කෝමි විනය දරු. අසත්පුරුසය එහෙම කලපනා කරනු මම් විනය දරයි විනේදර කෙනෙක් එහෙම හිතල අනිත් අය පහත්කොඩ සලකනවනං අනිත් කෙන විනේ දන්නේ නැත්තං සූත්‍රයා ආභිධර්මය දන්නන්නේ නැත්තං හ පහත් කොඩ සලකනවනං අ විනයදර කෙනා අසපපුරු සෙක්හැටියටයි තතාගෙ තයන් වහන් සිදේශනාකොට වදාලෙ සත්පුරුෂය කල්පනා කරන්නේ විනය දර භාව ලෝබදශමූහ ප්‍රහීන වෙඩ හේතුන කාරණයක් නෙවෙයි. කියර හත්පුරසය කල්පනා කරනවා. එහෙම කල්පනා කර දම්මාන දම්‍රතිපාදාවේ සාමිචිපාණ පරිපදාවනයුක් අනුදම්ම චාරි හසිරෙනවා. අන සත්පුරුෂය එහෙමයි කල්පනා කරන්නේ ඒක ලෝබදේශමූහ ධර්මය ප්‍රහීන වෙඩ හේතුවක්. ඊළඟට තතාගතැන් වහන්ස දේශනා කරනවා පුනජ පරම් බෙක්ව අසප පුරිසෝ දම්ම කතිකෝ හෝති. හරක්විට වාමින්න්නාජය මඟගට මෙහෙමත් හිතෙන්ට පුලුවන්කමක්තියවා. ධර්මකතික භාවයෙන් තමා උසස් කොට සලකනෝ අනං අනිත් කෙනා ධර්මකතික බායක් නැති කෙනෙක් පහත් කොට සලකනෝන අත්තුක්කන්සේති පරංවම් බේති තමා උසස් කොට සලල අනිත් කෙනාව පහත්කොඩ සලකනෝ න ඒ ධර්මකතික ස්වාමීන් වහන්සේ අසත් පුරස ලක්ෂණය තියෙන කෙනෙක්. අසත් පුරුසේ ඒ ධර්මකතික සාමීන් වහන්සේ නමක් වනත්. ධර්මකතික නැති බාවි තියන වාමින්නහස නමක් උනත් සත්පුරුසෙක් නම් කොහොම කල්පනා කරන්නේ. මේ ධර්මකතික භාවය ලෝභ දේශ මොහ ධර්මය ප්‍රහින්ද වන්නඩ හේතුවක් නෙවෙ මේ අකුසල ධර්මය නැතිලා යන්න එනෑ දුරුවෙන්න්නේ නෑ. නිසා සත්පුරුස එහෙමයි කල්පනා කරන්නේ සත් පුරුස එහෙම කල්පනා කරලා මේ ධම්මානු දම පඩිපතාව සාමචි පටිපන්න අනු ධම්මචාරීව හැසිරෙනවා. අන්න එහෙමයි. සත්පුරු සය කල්පනා කරන්නේ. ඊළඟට තතාගතයන්න සීළඟට අසපපුරුසේ කැරිදකසේ දේශනා කරලා තියෙන්නේ පුනජ පරම් භික්වයි අසපපුරි සෝ අරං්ඥිකෝ හෝති සෝ ඉජිපරි සංචික්කති අහන් කෝම අරං්ිකෝ ඊළංගට දේශනා කරනවා සමහරක් විට ස්වාමින්නවාසලා තුළ මෙහිෙම ලක්‍ෂණ තියෙනවානං. කොහම ලක්ෂණ අදද මං අරං්ඥික කෙනෙක් ඒ න දුතාංග පිළිබඳව භාගතුනාා සීලළංගට දේශනා කරනවා විදල අරං්්‍යයේ වාසය කරන කෙනෙක්. අ ඒ සේනාසන ආදිය පරිභෝග කරන කෙනා ඒ ස්වාමන්ාහන්සේ තමන් හිතනවනම මර්‍යවා අනිත් කෙන ගාමාන්ත සේනාසන ඇසුරු කනෙක් කෙනෙක් පහත් කොඩට සලකනවනං තමා උසස් කරලා අනිත් ස්වාමිනාාන්සෙනමක් අර්‍යකාංගකින් දූතාන්ග සමාදන් වෙලා වාසය කරන ඒ ස්වාමින්න්නාහස එහෙම හිතනවනං උසස් කොට සලක නො එක අසක් පුරසය දූතංග සමාදං වනු නමුත් අසක් පුරෂ ධර්මය ඉදා තමන්ග ප්‍රතිපදාව හවාදක්ව එනෑ තමංග ප්‍රතිපදාව මේ විට හවාදක්වල අනි අයි පහත් කොට සලකන්න නෑ එනිසා සත්පුරෂය කල්පනා කරනවා ඒ විදියට මේ දූතංග සමාධංවීමේ දී මේ ලෝබ දේශ මහධර්මය ඒ විදියට කල්පන අසපුරෂය ඒවිද සලකින් ලෝබ දේශ මහධර්මය ප්‍රහිණ වෙන කාරණයක් නයොවයි ඒ විජට කලපනා කරෙනවා මේ විදියට සූත දේශනාව පුරාවටම තතාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ දුතාංග කියන මේ දේවල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් පිළිබඳව ඒ කෙනා එහෙම සලකනව නම් පහත් කොට අ කෙන දතාංගවලින් ම මෙහි වගේ පි්ඩ පාතිකාන්ගේ සමාදං වෙලා ඉන්නේ මේවාගේ රුක්කම ෝලිකාන්ගේ කියන දතාන්ගේ සමාදන් වෙලා ඉන්නේ පත්ත පිණ්ඩිකාගේ පි්ඩ පාතින් ය පෙන කෙනෙක් මම ඒවාගේම පාත්‍රයක විතර එවාලන්න ඒකාසිනිිකාංගය කියන මේ දේවල් මම සමාදන් වෙලා ඉන්න කෙනෙක් එනිසා අනිත් කෙන එහෙම නෑ කියලා පහත්කොට සලකන වනං දුතාංග තුළින් තමා උසත් කල අනිත් කෙන පහත් කොට සලකන වන එක අස පුරුෂ ධර්මය සත්පුරු සෑහෙම කල්පනා කරන්නන දදුතාංගවලින් සමාදන් වෙලා සමහරක්කට පින්නත් අයි අහල ඇති ඒ එකයි අන්නට හඟවන්නේ වත්නෑ එ එහමයි සත්පුර්ස කෙනා කල්පනා කරන්නේ නිසා තමන්ගෙ තියන ප්‍රතිපදාව තුළ අනිත් කෙනයි ප්‍රතිිපදාවේ නෑ කියලා හිලා දකි නනෑ එහමයි සත්පුරෂ ධර්මය ඉ තතාගතයන් වහන්සේ මේ විදියට සූත දේශනාව පුරාවට මේ කාරණය යනවා ඊළඟට මේ දුතාංග පිළිබඳ දේශනා කරලා ්‍රසාාගජයන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා මේ සමහරක් කෙනෙකුට හිතෙන්න්න පුළුවන්කමක්තියෙනවා. මම ප්‍රථමධ්‍යාන ලාබියෙක් ම ප්‍රථමධ්‍යාන ලාබියෙක් ආං අනිත් කෙනා ඒ ධ්‍යානයක් නෑ තමා උසස් කොට සලකනවා අනිත් කෙනා හෙලා දකිනවා. අන්න හෙලා දැකලා ඒක ඒ කෙනා කල්පනා කරනවා අත්පුරුසය කොහොමද කල්පනා කරන්නේ. මේක තන්හා දිිට්ටිය මාන්‍යවන් කියන ම්‍යනාාවින් යුක්තව ඒ කෙන ඒ විදියට හිතන්න එනෑ මේ තන්න ධදිට්ටි මාන වැඩිවෙන විදිට මේ ප්‍රතමධ්‍යාන ලාබයකි අනිත් කෙන හලා දැක්කොත් එක අසක් පුරු ධර්මයක්. ඒ ප්‍රමත්ධ්‍යානය තුෘෂ්නාව දුරුව පැවැඩ පිළවෙලේ නිර්සවීමක් තමයි හැබැයි ඒ ඒ තුළින් තමා හවා දක්කන ඕන නිත් කෙන හලා දක්කින ඕන එක අසක් පුරු ධර්මයක්. එ නිසා දම්මානු දම්වතිබත්තිෙන් යුක්තව ප්‍රතිපදාවම තමන් මූලික කොට ගැෙන වාසය කර වෙන්නට ඕන දූතග වලින් නමුත් ප්‍රතමධ්‍යාන දති අධ්‍යාන චතුත්්‍යද්‍යාන ආද මේ දෘතිය තතිය චතුත්ත කියනේ ධ්‍යාන හතරම ලබා ගත්තු කනා තතාගතයන්නම් දේශනා කරනු. මේ විදියට තමන් හිතනෝනම් ම මේ වගේ දිහානව ලබලාබියෙක් අනිත් කෙනා හිෙම නෑ. තමා උසස් කොට සලකනව අනන් හැල්ලු කොට සලකනව අනං. අසපපුරුස ධර්මයන්. නිසා අපේ හිතතුළත් මේ විදියට වංචක සස්වභාවයෙන් සමහරක්විට මානාධික ස්වභාවයන් හටගන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ නිසා ඒ දේවල් බැහැර කරගන්න ටඕනි තතාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ධර්මය තුළින් සඳහන්නෙන ආකාරයට ඒ අකුසල ධර්මයන් අසපපුරුස ධර්මයන් බැහර කරගන්න මේ දේශනාවන් පින්නාතු උපයෝගි කරගන්නට ඕනි. ඊළඟට තතාගිතන් වහන්සේ දේශනා කරලා තියන්නේ මේ රූපාවචර දෙහාන වගේ අරූපාවචර දි්‍යාන අරූපාවච්චර ජාන ලාබී කෙනෙක් මේ රූපාවචරධාන හතර හොඳවට වර්ධනය කරගන දස්ස කසින ධර්මයන් පුුරුදු කරලා පූුණු කරලා ආකාසන් කසිනයෙන් තොරව අනිත් කසින සමාපත්තිවලට සම්වැදලා මේ පංචමත් ්‍යයානය තුළින් ආවජ්්‍යන සමාපච්ජන අධිත්තාාන උට්ටාන පච්ච එක්න කියන විදිහට මේ ්‍යයානංග හොඳරට පින්නත්ති වසීභාවයට පත්කරගෙන ආවජ්්‍යනා කරනවා තාම මේ ධ්‍යාන අංග එළඟට සමාපච්ජන ඒ වගේ යුක්ත වසීභාවට පත් කරනවා සම්වැදියලා යිද. එට උට්ටාන ඒවගේ නැගේ සිටින්න ඉලාට පච්ච එක්කන ආදිවසය මේ විදියට හොදට පස් ආකාරයට වසීභාවිට පත්කරගෙන පංචමධ්‍යානය වසීභාවියට පත්කරගෙන ඒ ලබාගෙන තියෙන පටවි කසිනය හෝ. ඒ කසිනය පින්නාත්නි වර්ධනය කරගන්නවා. ඒක ඒ වර්ධනය කරගත්තු කසින නිමිත්ත පතුරෝනෝ පතුරෝනවා කියන්න පින්නාත්නි ඒක තමන් විසාල ප්‍රමාණයට වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා ඒ ඇතිකරගත්තු ඒ පටිබාග නිමිත්ත ඒ විදිට ඇතිකරගත්තු නිමිත්ත තුළ නැවත නැවත වර්ධනය කරගෙන දිහාන උපදවාගෙන ඒ නිමිත්ත පින්නාත්නී අරූපාවචරධයාන උපදවා ගන්නේ ඒ මිත් අයිංකරල දාලා අනන්ත ආකාස අනන්ත ආකාසෝ කියලා ආකාසය අනන්තයි ආකාසය අනන්තයි කියලා හිතලා ආකාසානංචා ඇතනය ලාබී කෙනෙක් ඒ විදියට වර්ධනය කරගන්න ආකාසානං චායතනය ඒ අරූපාවචර ධානචිත්තය ඇති කරගන්නවා. ඒ විදියට ඒ දුස්කර වූඒ ධ්‍යානචිත්්‍යය දුර්ලබව ලබාගන්න බොහම අපහසු ඒ දිාන චිත්ය ලලාබී කෙනෙකුටත් එෙම හිතෙන ඕනම් තතාගතන්වා දේශනා කරේ මම මේ විදිහට දොනලාබී කෙනෙක් මේ අරූපාවචර ධයාානචිත්ත ඊළඟෙට ආකාසානං චායතනය අරමුණු කරපු ඒ හිත අරමුණු කරලා. විඤ්ඥාණංචායතනය විඤ්ඥානය අගන්තයි විඤ්ාණනන්තයි කියලා ඒ විදියට දෙවන අරූපාවචර ධ්‍යානචිත්තය මේ විදියට මේ අරූපාවචර ධ්‍යාන හතර උපයෝගි කරගෙන. ගත්තු කෙනෙකුටත් අතාගතයන්න්නහා දේශනා කරේ තමන් උසස් කෙනෙක්. අනිත් අය පහත්ෙනෙ කෙනෙක් කියර සරකනවනං ඒක අසපපුරෂ ලක්ෂණයක් කියලා. අසප පුරුස ධර්මයක්. මේ විදියට උසස්භාවයට පත්කරගත්තු ඒ හිතකට පවා ඒ විද තමන්ගේ මානනාධක ස්වභාවයකට පත්වෙනවනං ඒ අසපපුරෂ ධර්මයක්. එනිසා මේ අසපපුරෂ ධර්මයන් අපේ හිත්තුල පවතිනවානං සත්පුරු සයා කල්පනා කරන විදියට කල්පනා කරලා මේ තන්හා දිට්ට මාන යුක්තවයි මේ හිත තිබුණොත් කකුසලයක් කියලා එදිවල් ප්‍රාණය කරගන්න කටයුතු කරන්නට ඕන. ඒනිසා අතාගතයන් වහන්සේ මේ අරූපාචර ජාංචිත්තය පිළිබඳව දේශනා කළ අවසාන්ට සඳහන් කරන්නේ. ඊළඟට නිරෝධ සමාපත්තියට සම්වැදිච්චිකනෙක් එයාග තුළ මේ විදි අදහස් සටගන්න එනෑ ඒ කාරණයේ දදි භාගිතුන් වහන්සේ අසපපුරස ධර්මය පෙන්න ලදී ලනෑ. මේ සූත්‍රයේ පිවාත්නී එතනින් අවසං වෙනවා ති අපි කල්පනා කරල බලන්න ටෝනි අපේ හිත තුළත් මේ විදිේ ලක්ෂණ තියෙනවනම් අසත්පුරුස ලක්ෂණ තියෙනවනං අසපපුරු සෙක් කියල කල්පනා කරලා සත්පුර සය කල්පනා කරන විදියට හිතලා සත්පුරු සසෙක්වෙන්න පින්න අති කටිතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා අපේ හිතත් මේ විදර හදාගන්න පුළුවන්න්නන් ධර්මානුකූලොව එක යහපත් ස්වභාවයක් එහෙම නොවුනොත් සසරගත ජීවිතයන්නොලදී සතර අපපාන්නල උපත්්‍යය ලබල අනන්ත දුක්විදන විදියට හිත පත්වෙෙන්න්න පුළුවන්ක මක් තියෙනවා. එනිසා මේ පින්නත්තායට අදදවස්සේ ආශිර්වාද කරනවා පුඥඥාන්මෝදනා කරනවා තතාගතයන් වහන්සේ දේශනා කර වදාළ මේ ධර්ම පරියාය පිළිබඳව හිතර බලලා මේ අපපුරු සය පිළිබඳව හිතර බලලා සත්පුරුසය කොහොමද කල්පනා කරන්නේ කියලා හිතල බල සත්පුරුස භාවිට පත්වෙෙන්න්නට කටිුතු කරන්නට ඕන පින්නාත්න්නේ. එනිසා මේ පින්නාත් හෑම් දෙනෙකුටමත් තතාගතයන් වහන්සේ වදාළ විදියට මේ සත්පුරුස ධර්මය තුළ හිතහික් මවාගෙන දම්මානු දම්මපතිපදාව යුක්තව සාමීජි පටිපන්නය යුක්තව මේ ධර්ම මාර්ගගේ හික්මවාගණ්ඩ තමන් හිත හික්මවාගණ්ඩ මේ ධර්මස්්‍රවන ආනිසන්සේ හේතුවක් වේවා. පිහිට පිණිස පවතීවා කියල සාධූ කියල පාර්තනා කරගන්න. ආකාසට්ටා්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා. පුුණ්ඥන්තන් අනුමෝදිත්වා තිරං රක්කන් තුසාසනං. Tirang rakan desa senang, tirang rakan tumang paranti.